Avadane Binisai. अत्र बदूर डिस्ट्रिक के वर्तमान तत्व संबंध लें अपने तीन अत्र में बिया डली बिया एक रहे तमाई अपने जानना वा पोलो मट्टे में सिद्धू ने मुकाबले की नहीं खाल एक तीसरे में किया गाने बरुना में का समाज का तेलाद नतंग समाज कोरोना का तेलाद की नोट किया गाने बरु जंगल जंगल खाल एक तीम्बा तीम दरना मंगेतन समाज का तेलाद तत वैली यहाँ मट्टे पर घिन तीन नहीं ये वाकई वातमाई अपने अनुदूर अपने देने ना यम मट्टे में का अपने इसर एंटीजन परीक्षा वाक कर पुहा मा ये परीक्षा एक अल्लाह समाज विनाडी पहलवा दहायक करना है कि माँ इर्दे के इन नमूद देंगे अपने सैंपल लेकिन अरगन इन अत्यंग जीव पटक तरले अरगन तीब्ब गाम एक अपोसिटिव एंड पॉजिटिव आने पिनिसा एक अन्य विशाल वायरस प्रमाण एक आसाज बुद्धिलेन तुलरियो අනිතර ගත්තාම CT value කියලා ගයක් තියෙනවා මේ PCR පරීක්ෂණ වලදී කලින් ඒ යගේ තිබ්බේ 28ක් 30ක් වගේ දැන් ඒ යගේ 10යි 10 14ක පල්ලෙහාට ගියනවා ඒ යගෙන් දක්වන්නේ විශාල වෛරස් ප්‍රමාණයක් අදාළ සාම්පල් එක නැත්නම් අදාළ මේ පටකය තුල තියෙනවා කියන එක ජීව පටක තුල තියෙනවා කියන එක ඒතකොට මෙතෙන්දී බදුල ලොජිස්ටික් එක ගත්තාම අපිට ගත්තොත් අපි කියන ලැජ්ජ වෙන්න ඕනි පුරවැසියන් විදිහට සෞඛ්‍ය සම්පත් අතින් ඉතාමත් උණු පළාතක් වෛද්‍යවරුන් 1100ක් ඉන්නුනේ පළාතේ 600 ඉන්නේ ඒ වගේම තමයි ඒ ඉන්න 600 තමයි දැන් කොරෝනා ප්‍රතිකාර ඒකකවල ඒ වගේම කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඒ වගේම අනිකුත් එන්නත් කරන කටයුතු වලට ඒ වගේම MOS ලට අනිත් රටවල් සහාය දැක්වීමට ඒ ඉදිරිපත් වෙන්නේ මේ කණ්ඩායම තමයි ඒ ඊට සමගාමීව රෝගීන්ගේ මම කියන්න කවුනේ මෙන්න මේ දේ අමාත්‍යාංශයට හෝ පාරිසෞඛ්‍ය බලධාරීන්ට හෝ වෙනත් කිසිම බලධාරියෙකුට කිසිම අදහසක් නැත්නම් තක්සේරුවක් නැහැ කොපමණ රෝගීන් ප්‍රමාණයක් සමාජයේ ඉන්නවද කොපමණ රෝගීන් ප්‍රමාණයක් රෝහල් ගත වෙන්නේ නැතුව රෝගවල වල ඉන්නවද කියන එක සම්බන්ධයෙන් කිසිම තක්සේරුවක් නැහැ මේක මමවත් දන්නේ නැහැ මගේ ගෙවට ඉන්න ගවල් වල රෙඩු ගියක් ඉන්නවද කියන එක කලින් නම් අපි කොරෝනා එක රෝගෙක් ආපුවාන් ග්‍රාම සේවා සමූහයලා ඒවල් ටික හොයලා ඒසේ නමුත් එහෙම හැකියාවක් මේ මොහොතේ නැහැ මොකද රෝගින් හැම පළාත හැම අති දුෂ්කර ගම්මාන වලින් පවා රෝගින් හමු වෙනවා අනේ පිරිසයි ඒ හමු වෙන්නේ පොකුරු පිටින් අපිට හම්බෙන්නේ දැන් ඊයේ වෙනකොට ඊයේ දවසට කරලා තිනවා ඇන්ටිජන් පරීක්ෂණ 60 ඇන්ටිජන් පරීක්ෂාවල් කරලා තිනවා බාහිර රෝගියාංශ 63ක් එකෙන් 30ක් පොසිටිව් එකෙන් 50ක් අපි සැකකරන රෝගීන් කියන්නේ අපිට අපිට සැක හිතලා කරන දේවල් මේ. අපි මේ ටිකක් අපි ස්ක්‍රීන් නැත්තම් නැත්තම් අපි සමුව සාම්පල් ගන්න දේවල් නෙමෙයි. අපි ළඟට එන රෝගීන් සැක හිතලා කරා 63කින් 30ක් පොසිටිව්. මේට අමතරව හසිපතිකාරයක තුරත් 3ක් පොසිටිව්. ඒක 33ක්. ඒ කියන්නේ 150කට වැඩි ප්‍රතිශත පොසිටිව් වෙනවා. ඊපස් පෙරේදා දිනේ කරන ලද PCR පරීක්ෂණ 600 275ක් පොසිටිව්. 146ක් පොසිටිව්. නෑ අති විශාල අගයක්. මේ කොරෝනා ගැන අපි කතා කරපු ඉන්දියාවත් මෙතන විශාල අගයන් සදාහන් උනේ නැ මේ කරලා තියෙ PCR ඔබ දකින්න ඇති ලක්ෂ ගාණක් මිලියන PCR සාම්පල් කරපුවාම ඒකෙන් 10%ක් නැත්නම් 12%ක් වගේ අගයක් තමයි පොසිටිව් උනේ අනේ පිනිසයි නමුත් මේ තත්ත්වය තරම් හොඳ නැ හිත කරන්නේ නැ මේ පළාතට අනිතම අපගේ රෝහල් ධාරිතාව අපේ රෝහලේ මේ වල ඇනන් ධාරිතාව මුළු වෙනන් ධාරිතාව තියෙන ප්‍රමාණය ඉක්මවා ගහස් තියෙනවා. ඒ වගේම අනිත් ප්‍රාථමික ප්‍රතිකාර ඉන්ඩිවිඩුවල් සෙන්ටර්ස් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල වෙනන් ධාරිතාව උපරිම මට්ටමේ තියෙනවා. ඊට අමතරව අපේ තව තියෙනවා ලෙවල් 2 කියා දෙවෙනි මට්ටමේ ප්‍රතිකාර බණ්ඩාර බණ්ඩාරවල ධාරිතාව ඉක්මවා ගියද. ඉතින් මේ විදිහට තව දවස් 2ක් නැත්නම් 3ක් යනකොට අනිත් කාර්ය තමයි යම් මට්ටක අසාධ්‍ය මට්ටමකට පස් වෙන රෝගීන්ගේ විශාල වැඩිවීමක් තියෙනවා. ඒකනේ ඔක්සිජන් අවශ්‍ය කරන ලෙඩ මොන වැඩිවීමක් පවතිනවා. එතකොට අනිත් අතට ගත්තාම තමයි මී යන රෝගීන් ප්‍රමාණය. ඊ හදිසි ප්‍රතිකාරයකින් ප්‍රමාණ රෝගීන් දෙදෙනෙම මිය ගියා. එක්කෙනෙක් අවශ්‍ය 36ක පුද්ගලෙක් අද උදේ දැනගත්තේ ඔහු කොරෝනා හදිබ්බා. මොකද ඒක ඇන්ටිජන් එක නෙගටිව්. අනිත් එක මම හිතන්නේ අපේ ගුරු මෑණි කෙනෙක් මේ බදුල්ල ප්‍රධාන විද්‍යාලය උගන්නන ඒලා තියෙන යාගේ පුතා පොසිටිව් වෙලා ඉඳලා ගෙදර ඉඳලා තියෙන මේ දවස් කීපයක්
මේ පුතා පොස්කල සනීපලත් එළඟ මෙයා රෝග තත්ති ජනල් දිනවා මේනලා විනාඩි කීපෙන් නැති වුණා එවලව කරපු ඇන්ටි ජන් එක පොසිටිව් ඉතින් මේ වانے තත්වලදී හිතා ගන්න ඉතින් අපි එක මරණයක් ලංකාවේ වාර්තා වුණාම හරි ඒතකොට හිතා ගන්න පුළුවන් මේ තත්ත්වය කොහොමද කියලා එතකොට දැන් මේ ආකාරයට තව දවස් කීපයක් ගියොත් අනිවාර්යයෙන්ම නියත වශයෙන්ම අපගේ රෝහල් ධාරිතාව ඉක්මවා බලකින්නේ කලබලරෝලේ தත්ත්වය. ඒ தත්ත්වෙ බඳුරෝල පත් වෙන්න තව වැඩි ගදහක් නැහැ කියන එක අපි අනුතරම් ගොරනවා. නමුත් අපි උත්සාහ කරනවා අපි ප්‍රාර්ථනා කරන හැම නොසේ එසේ නොවේවා කියලා. නමුත් අපි අපි කරන සුබ ප්‍රාර්ථනා හැම දෙයක්ම හැමදාම ඉෂ්ට වෙන්නේ නැහැ කියලා ඔබ දන්නවා. ඒකෙන් තමයි මේක අපි දකින්නේ භයානක හිණයක් වඩ කිසිම සැකයක් නැහැ. ඒකට හේතු තමයි මේ වෙනකොට අපි රෝහලේ තියෙන වාටු හතරක් කොරෝනා වාටු වල පත් කරලා තියෙනවා. අද දැන් මොහොතකට කලින් ශල්‍ය වාට්ටුවක ඉන්න රෝගීන් 3 දෙනෙක් පොසිටිව් වෙලා තියෙනවා. සීග්‍රෙන් අපගේ රෝහල් කාර්ය මණ්ඩලය කොරෝනා රෝගියට ගොදුරුවීම මේ දේවල් තමයි මේ අනිත් රටවල සිද්ධ වුනේ. රෝහල් කාර්ය මණ්ඩලයේ ගොදුරුවීම, ඔක්සිජන් සීමා සහිත වීම, රෝගීන් අධික වීම, අධික වීම නිසා රෝගීන්ට දිය හැකි සැලකිල්ල නැත්නම් දැකේ අවධානය අඩු වීම වැනි කාරණා හරහා තමයි මරණ අනුපාත ඉහළ ගියේ. මේ සියල්ල වළක්වා ගත යුතු අවස්ථාව. මේ සියල්ල වළක්වා ගත යුතු දේවල්. නමුත් ඒක සිද්ධුුන්නේ නැති නිසා තමයි මේ තත්ත්වය උද්ගතරදී. ආනේ පිරිසක්.